துரிந்துரக்கு துரு மடலாவை. නැවතත් දුරමඩලාව සමග නවඋත්පාදන සමාජයක් එක තමයි මාතෘකාව විද්‍යාව තාක්ෂණය ගැන කතා කළා. නවඋත්පාදන සමාජයක ලක්ෂණය මේ විද්‍යාවට තාක්ෂණයට වහල්වීම නෙවෙයි. දැන් සමහර නව නිපැයුම් නව සොයා ගැනීම් පිළිබඳ ප්‍රශ්නකාරී අවස්ථා තියෙනවා. ඒවා ලෝකයේ යහපතට හේතු වෙලා තියෙනවා. තවත් පැත්තකින් සමහර ඒවා යහපතට පාවිච්චි කරලා තියෙනවා. ඈ සමහර දැන් අපි න්‍යෂ්ටික බලශක්ති පැත්ත ගත්තත් න්‍යෂ්ටික ශක්ති ගත්තත් මේ ඒක ලෝකේ හොඳට වගේම නරකටත් පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් අපි දෙපැත්තක් තියෙනවා. දැන් කැමරා කුරුල්ලෝ ගැන කතා කරානේ, ඩ්‍රෝන් තාක්ෂණය ගැන. කැමරා කුරුල්ලෝ ඉගිල්ලෙනවට කුරුල්ලෝ කැමති නැහැ. දැන් සබාදහමට පරිසරයට මෙවැන් බලපෑම කොහොමද කියලාත් අපි හිතන්න ඕන. කොයි දේ සොයාගත්තත් කොයි නව නිර්මාණය කරත් ඒකේ තියෙන තව අතුරු ඵල විපාක නරක දේවලුත් වෙන්න පුළුවන්. ඉතින් ඔය කුරුල්ලෝ කැමති නැහැ කියන්නේ කුරුල්ලෝ එලෝ එලෝ කොටන්නේ. මේ සමහර රටවල අපසතු තියෙනවා, විශේෂ රූප රාම පෙළක්. ඒ ටික බලලා ඊට පස්සේ අපි කතා කරමු. ප්‍රභු ආරක්ෂක රත වට කරගෙන සෑහෙන්ට බලවත් ප්‍රභූවරයෙක් වෙන්න ඕනේ. ප්‍රභූවරයාට මේ පිරිසත් එක්ක කතා කරන්න ඕන වුණා. ඒ අතර බලන්න වටෙන් වටෙන් කිට්ටු කරන්නේ කවුද කියලා. ඔත්තුකාරයෙක් වගේ. කැමරා කුරුල්ල ප්‍රභූවරයා පිළිබඳ ඔත්තු බලනවා වෙන්න පුළුවන්. ඒක ප්‍රභූ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්. ආරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වුණා. ආසක් ත්‍රිවිධ ෆූටක්. ආරක්ෂක නිලධාරීන් වහාම ප්‍රභූවරයා ඒ ස්ථානෙන් ඉවත් කරගත්තා. මේම පිරිවරාගෙන යන බොහොම බලවත් කෙනෙක් වෙන්ට. ඒවා කොහෙද අපිත් එක්ක? අපේ සර් ගැන ඔත්තු බලන්ට නේද? බලාගෙන ගියාම ආරක්ෂක නිලධාරීන් අතර ඉන්නේ මිනිස්සු විතරක් නෙවෙයිනේ. කුරුල්ලෙක් ඇවිත් කැමරා කුරුල්ලව අතරංගුට ගත්තා. ඔන්න ආයෙත් බලන්ට. මම මෙයාව අල්ලගත්තා අනිකට එන්ටු. සැකකාරයා මගේ කකුල් දෙක බදාගෙන නේද? කොයි දේත් වාසි අවාසි දෙකම තියෙනවා. මංජුගුණ වර්ධන මහත්තයා, ඔව් දැන් බසන්ත අපි කතා කරමින් හිටිය තැනින් පොඩ්ඩක් ඔබට කිව්වොත් අපි මේ රටේ තියෙන සම්පත් නව නිර්මාණකරණයට කොහොමද භාවිතා කරන්නේ සහ අපි ඇත්තටම භාවිතා නොකරන්නේ කොහොමද කියන එක කතා කරන්න ඕනේ. ඉතාම අවාසි සාගර තත්ත්වයක් ඇති කරලා තියෙනවා රටට. උදාහරණයක් විදියට අපි ඔය කතා කරන අධිතාක්ෂණික උපකරණ රාශියකට ලෝකෙස් හැදෙන මේ අපේ රටේ භෞතික සම්පත් ගලණය සිද්ධ වෙනවා ඒ රටවල් වලට ඉතාම අඩු මුදල් වලට. උදාහරණයක් ගත්තොත් මහාචාර්ය සිරිමලී සඳහන් කර විදියට අපේ රටේ තියෙනවා ලෝකේ තියෙන හොඳම ග්‍රැෆයිට් මිනරල්. ලෝකේ තියෙන හොඳම එක මුළු ලෝකෙම පිළිගන්නවා. අපි අද වෙනකම් මොකද්ද මේ මිනරල් වලට කරලා තියෙන්නේ? අපි කරන්නේ මේක සාමාන්‍යයෙන් තියෙන පැරණිම ක්‍රමවලට කඩමින් ඉතා විශාල මලු ප්‍රමාණයක් මේ රටෙන් පිට කරනවා. රටක් විදියට පිට කරන පුද්ගලයන්ගේ ආදායමත් ඉතා කුඩයි. හැබැයි අපි මේ ලෝකේ තියෙන හොඳම අමුද්‍රව්‍යයක් ඉතාම අඩු මිතකට නැති කරගන්නවා. මේ ග්‍රැෆයිට් හැදෙන්න අවුරුදු මිලියන් ගාණක් යනවා. නමුත් අද ලෝකෙම පිළිගන්නවා මේ විශ්මයජනක මැටීරියල් එකක් විදියට ග්‍රැෆීන් තාක්ෂණය. ග්‍රැෆීන් වලින් කරන්න පුළුවන් දේ හරි ඉහළයි. අපි එනර්ජි ස්ටෝර් කරන බැටරි වලට ඒ බලශක්තිය රඳවා තබා ගන්න වතුර පිරිසිදු කරන්න එකී මෙකී විශාල දේවල් වලට මේක පාවිච්චි කරනවා. ඔබට කිව්වොත් සහ මේ ප්‍රේක්ෂකයන් පුදුම වේවි, අපි රුපියල් 300කට 400කට ග්‍රැෆයිට් කිලෝ එකක් ලංකාවෙන් පිට කරද්දි ඒ ග්‍රැෆයිට් පාවිච්චි කරලා හදන ඔය ග්‍රැෆීන් වල ඉහළම ග්‍රැෆීන් වල කිලෝ එකක මිල දැන් තියෙන්නේ ඩොලර් මිලියන භාගයක වගේ කිට්ටුවෙන් සහ ඊට අඩු ප්‍රමාණවල ග්‍රැෆීන් තියෙනවා. ඉතින් දැන් අපිට මෙන්න මේ නව නිර්මාණකරණය මේ තියෙන බුද්ධිය මේ රටේ තියෙන දැනුම මෙන්න මේවට පාවිච්චි කිරීමේ ක්‍රියාකාරීත්වයන් බොහොම
හිතට සතුරු වෙන්න පුළුවන් මට්ටමේ වෙමින් පවතිනවා දැන්. මේකේ කීයද කිය රුපියල් 300 රුපියල් 300කට අපි ඒක රුපියල් 300කට කියන්නේ ඩොලර් 2කට වගේ ප්‍රමාණයකට කිලෝ එකක්. ඒක ඩොලර් 2000ක් 2500ක් තමයි ටොන් එකක කිලෝ 1000ක මිල. මේක අපි පිටරටකට යවනවා රටවල් මං කියන්නේ නැහැ ගොඩක් යුරෝපීය සහ ඇමරිකාවට ඕස්ට්‍රේලියාවට සහ කැනඩාවට විශේෂයෙන් ඒගොල්ලෝ පොඩි දේවල් කරලා පොඩි අගය එකතු කිරීමෙන් සාමාන්‍ය මුදලකට විකුණන්න පටන් ගන්නවා. ඊට ඉහළ අගයක් එකතු කිරීමෙන් ග්‍රැෆීන් වගේ ද්‍රව්‍යයක් හැදුවා ඩොලර් මිලියන භාගයක්. ඩොලර් මිලියන භාගයක් කියන්නේ ඩොලර් ලක්ෂ 5ක් 160කින් විතර වැඩි කරලා බලන්න රුපියල් කීයක්ද කියලා. මෙහි කීයද? රුපියල් 300යි. ඔව්. ඉතින් ඒ අවශ්‍ය දැනුම මේ රටේ දියුණු වුණා, මේ රටේ හැදුනා. පෙරදින විශ්වවිද්‍යාලයේ ස්ලින්ටෙක් ආයතනය, වයඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්, කාර්මික පරීක්ෂණ ආයතනය ITI ආයතනය, මේ හැමතැනම ඉන්න විද්‍යාඥයන් පිරිස් වශයෙන් එකතු වෙලා මේ ග්‍රැෆයිට් වලින් මේ ලෝකය ජය ගැනීමේ මාර්ගයන් වලට යොමු වෙලා තියෙන අතරතුරේදී මහාචාර්ය සිරිමලී මහත්මිය කිව්වා වගේ ආයතනයක් බිහි වෙලා තියෙනවා මේ වැඩේටම. ඔය එක කොටසක්. අනිත් කොටස තමයි නවකයන් නව නිර්මාණකරණයට යොමු වෙද්දී, නවකයන් කියලා මම අදහස් කරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නොවන අර ඔබ කිව්ව පාසල් ශිෂ්‍යයන් සහ ඒ අර ඇඟේ උණ තියෙන කට්ටිය සර් කිව්වා වගේ, මේගොල්ලන්ව ගේන්න, ඉස්සරහට ගේන්න හරිම සිතාමතා මේගොල්ලන්ව අතින් අල්ලන් යන ගමනක් අවශ්‍යයි. ත්‍යාගයක් දීමෙන් හෝ සහතිකයක් දීමෙන් පාසල් මට්ටමේ මේ ඉන්න පුද්ගලයන් මේ ඉන්න දරුවන් අතරමං වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා. මට මතකයි 1988 එක මතක් කරන්න ඕනේ මේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ඉස්සෙල්ලම පටන් ගත්ත මේ පාසල් නව නිර්මාණකරුවන් වෙනුවෙන් වැඩසටහන්. ඒ වැඩසටහන් වලින් ජයග්‍රහණය කරපු හැම නව නිර්මාණකරුවෙක්ම අද ලෝකයේ ඉහළම මට්ටමින් ඉන්නවා. නම් වශයෙන් කිව්වේ නැති වුණාට මොටරෝලා ආයතනයේ, නොකියා ආයතනයේ ඉන්න ඉහළම විද්‍යාඥයන් මේ 1988 89 90 91 ඔය කාලේ මේ ඉංජිනේරු ආයතනයෙන් බිහිවෙච්ච නව නිර්මාණකරුවන් ආපු තැන. දැන් මේ වගේ තැනකට නව නිර්මාණකරුවන් යන්නේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් එනවා. ඉංජිනේරුවන් ඉන්නවා අපේ රටේ, ඉංජිනේරුවන් කොම්පැනි වලට ගිහිල්ලා පිටරටවල ඉතාම හොඳට වැඩ කරනවා. හැබැයි ඔවුන් තනිවම නව නිර්මාණකරුවන් විදියට වැඩ කරන්නේ නැතුව කොම්පැනි වල එක එක ආයතන වල එක එක කොටස් කරමින් ඉන්නවා. මේ තියෙන ව්‍යවසායකයන් බිහි වෙන්නේ නැත්තේ ඇයි? නව නිර්මාණකරණය මගින් ව්‍යවසායකයන් බිහි වෙන ඒ ප්‍රවණතාවේ අඩු වීමට හේතු කීපයක් මේ අපි හැමදැනම කතා කරා. ඉතින් අපි රටක් වශයෙන් ඉදිරියට යනවා නම් කර යුතු විශාලම දේ රටේ තියෙන සීමිත වූ සම්පත් ප්‍රමාණය අඳුරගෙන මේ රටේ තියෙන සම්පත්වල තියෙන අධි වටිනාකම ලෝකයේ ඉස්සරහා අධික ලෙස වටිනා සම්පත් අපේ රටේ තියෙන කිසිම දෙයක් අඩුවට නැහැ. මැණික් ගත්තත් වටිනම මැණික් තියෙනවා. මිනරන් ගත්තත් වටිනම මිනරන් තියෙනවා. හැම දෙයක්ම හම්බ වෙන දේවල් ඊටාම ලෝකේ තියෙන වටිනම දේවල්. හැබැයි අපි ඒව දේවල් ලෝකෙ මේ පිටස්තර විදේශිකයන් මවිතවන තරම් අඩු බිලට තමයි අපි මේවා කඩලා යවන්නේ. ඉතින් මේ නව නිර්මාණකරණය යොමු වෙන්න ඕනේ මේ හරහා දේවල් වෙන්න. ඒක වෙමින් පවතිනවා. සහ අලුතෙන් පැමිණෙන නව නිර්මාණකරුවන් හරි මග පෙන්වීමකට යටත් වෙන්න ඕනේ. ඇත්තටම මේවා නව නිර්මාණද? මම මේ රටේ ඇතුලේ සිද්ධ වෙන නව නිර්මාණකරණයේ එකම එක දෝෂයක් දකිනවා. අපි ගොඩක් දේවල් වලට සහතික දෙමින් ගොඩක් දේවල් අගය කරමින් යනවා. ඇත්තටම මේවා ඇත්ත වශයෙන්ම නව නිර්මාණද? ඒ ඇත්ත වශයෙන්ම නව නිර්මාණය නොවන සමහර හේතු දෙමෙයිද මේවා ඉදිරියට යෑම නවත්තන්නේ අන්තර්ජාතික තලයට කියන ප්‍රශ්නේ එනවා. අමතරවද කයි දවස්වල අවුරුදු 25කට 30කට කලින් නව නිර්මාණ තරඟ පවත්වනකොට ඒකට සුදුසු නැති නිර්මාණයක් ඇවිල්ලා නැත් සුදුසු නිර්මාණ ඇවිල්ලා නැත්නම් පළවෙනි දෙවන ත්‍යාග දෙන්නෙත් නැහැ. ඉතින් පුදුම තරඟයක් තිබුණා මේ ඉංජිනේරු ආයතනය විසින් කරන ලද නිර්මාණවල. දැන් ඒකම කෙරෙමින් පවතිනවා අපේ නව නිර්මාණ SLIC කියන ඉන්වෙන්ටර්ස් කමිෂන් එක. අපි පුළුවන් තරම් පිරිස නව නිර්මාණකරණයට යොදවන්න. නමුත් එක්තරා තැනකදී මේ පිරිස තෝරා ගැනීමේ සහ ඔවුන්ව ඉහළට ඔසවා තිබීමේදී තත්ත්ව පාලනයකට යටත් වෙන්න ඕනේ. මේ තත්ත්ව පාලනය නැති වුණොත් මේ කරන නව නිර්මාණකරුවන් ගැන තියෙන විශ්වාසය පෞද්ගලික ආයතන මගින් හෝ ඒ ආයතන මගින් බිඳ දැමුණොත් ඒගොල්ලෝ එන්නේ නැහැ මේගොල්ලත් එක්ක අතින් අල්ලගෙන වැඩ කරන්න. ওই ප්‍රශ්න ලොකුවටම තිබුණා ඉස්සර.
අවුරුදු 10කට 15කට කලින් ප්‍රයිවට් පෞද්ගලික ආයතනයකට ගිහින් කිව්වොත් ඔබ ඇයි යම් කිසි දෙයක් සඳහා විශ්වවිද්‍යාලයකට යන්නේ නැත්තේ කියලා. ඉතින් හරි ඍණ අදහසක් තමයි තියෙන්නේ. ඕවා කෙරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ පොතේ පතේ වැඩ විතරයි කියලා පෞද්ගලික ආයතනය විශ්වවිද්‍යාල පද්ධතියට යොමුනේ නැහැ මීට අවුරුදු 10කට 15කට කලින්. අද ඒ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙමින් පවතිනවා. රජය විසින් දීලා තියෙන බදු සහන නව නිර්මාණකරුවන් සහ නව නිර්මාණ කරන ආයතන උදෙසා ඒ වගේ දේවල්. ඊට පස්සේ විශ්වවිද්‍යාලවල තියෙන අපි කියනවා මේ කමර්ෂලයිසේෂන් නැත්නම් ඉන්ඩස්ට්‍රි සෙල්ස් කියලා හදලා තියෙනවා. කැම්පස් එක ඇතුළෙම විශ්වවිද්‍යාලය ඇතුළෙම තියෙනවා මේවා මාකට් කරන්න ඕනේ විදියට හදාගත්ත ඒ ලින්ක් එක හදන්න පුළුවන් තැන්. ඒවට පිරිස යොදවලා ඉන්නවා, දක්ෂ පිරිස. ඒවත් එක්ක මේක වෙනස් වෙනවා. හැබැයි නව නිර්මාණකරණයේ ක්වලිටි එක මේ ඉන්වෙන්ටර්ස්ලා හදන මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම ලෝකයට යවීමට සුදුසු තත්ත්වයක තියනවාද? එහෙම නැත්නම් නිර්මාණය තමයි වැදගත්, අදහස වැදගත්. මේ හදාගෙන ඉන්නේ එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේක හදන්න යොමු වීම වැදගත්. අනේ යොමු වීමට අවශ්‍ය අතදීම විශේෂ පිරිස් මගින් සිදු විය යුතුයි. ඒ ඊට පස්සේ ඒක ඇත්තටම අපිට මුළු ගමනම දුවන්න අමාරුයි. අපි අදහසක් අරගෙන යම්කිසි දෙයක් ප්‍රොටෝටයිප් එකක් කියලා කියන ආදර්ශයක් හදාගෙන ආවම ඒක මාකට් එකට සුදුසු තත්ත්වයට ගේන්න තව සෑහෙන වැඩ වෙන්න ඕනේ. මේක ඔක්කොම නිර්මාණකරුවාට කරන්න බෑ. එහෙම කරන්න ගිය අවස්ථාවල ගොඩක් ෆේල් වෙලා තියෙනවා. මොකද දැනුම තියෙන සහ උනන්දුව තියෙන එක එකතැනකින් නතර වෙනවා. දැනුම මාකටිං මේකේ තියෙන ඉතුරු කැලරි ටික මේක මාකට් එකට දාන්න ඕනේ විදිය ඒව හරියට නැති වුණාම ෆේල් වෙච්ච තැන් තියෙනවා. ඒ වගේම ඊටාම ආදරෙන් බලන් ඉන්නවා පෞද්ගලිකාංශය යම් කිසි දෙයක් හදාගෙන ඉන්නකම්. හැබැයි හදන එක දෙන්නේ නැති කමකුත් තියෙනවා. මේක පෞද්ගලිකාංශයට දුන්නොත් මගේ නිර්මාණය මේගොල්ලෝ හොරකම් කරાવીද? ඕක අපි කතා කරලත් තියෙනවා ගොඩක්. කතා කරලත් අපිට නිර්මාණකරුවනුත් දවසක් බලත් මතකයි අපි ඉන්න ඔබතුමත් ඉන්න තැනක කතා කරලා ඇහුවා යම් කිසි නිර්මාණකරුවෙක් මම ඕක පේටන් කරන්නවත් නැහැ. මේක ලෝකෙ දැනගත්තොත් මේක හොරකම් කරයි. එහෙම අදහසකුත් තියෙනවා. මේ හැමදේම විසඳමින් ඒ යන ගමන හරියට ගියොත් ජනතාව නව නිර්මාණකරණයට යොමු වෙනවා. අලුත් දේවල් හදුවම ඒව ලියන්න කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ බැටන් එක අරගෙන තව කෙනෙකුට දුවන්න පුළුවන් තමන්ගේ ගමන. ඔය බැටන් එක මාරු කරමින් යන ගමන දිව්වොත් ප්‍රොඩක්ට් එකක් එනවා. ඔතන තමයි අපි හිතන්න ඕනේ ඔය බැටන් එක සම්පූර්ණ රිලේ එක දුවන්න පුළුවන් පද්ධතියක් ඇති වෙන්න ඕනේ. මේ භූමියේ මේ පොළවේ ජීවත් වෙන මිනිස්සු බැරි මිනිස්සු නෙවෙයි. ජාන පරම්පරා DNA පරීක්ෂණ ගැන ජෛව තාක්ෂණය ගැන කතා කරන්නේ ඕයනුත් පොඩ්ඩක් ඔය DNA පරීක්ෂණ වලින් එම් හොයලා බලන්න ඕනේ අපේ මිනිසුන්ගේ මේ ජාන වැල මේ කොහෙද තියෙන්නේ. දැන් සීගිරිය වගේ නිර්මාණයක් දැන් ඔබ ඛනිජ සම්පත් ගැන කතා කළා. කලකට පෙර අපේ යපස් උණු කරලා හොඳ මට්ටමේ යකඩ වානේ හදාගන්න දැනගෙන හිටපු මිනිස්සු දැන් ඔය බෙලිහුල් ඔය පැත්තේ විදේශික විශේෂඥයෝත් ඇවිල්ලා අපේ අය සම්බන්ධ කරගෙන පොඩි යමක් කරා. එතන ඒ විදිහටම සකස් කරලා උණු කරලා බැලුවා අර පරණ ක්‍රමයට හරියටම හරි. මං ඒ අටපට්ටම් වැඩසටහනේ පෙන්නුවා බෙලිහුල්ලොය කොහොමද එදා ඒ තාක්ෂණය ඒ විදිහටම අද නැවත ප්‍රතිනිර්මාණය කරලා ඒ මේ උදුන එහෙම නැවත හදලා ඒ විදිහට මැටි වලින් කොහොමද කළේ කියලා හරියට හරි. මේ සෑහෙන කාලෙකට ඉස්සර අපේ මිනිස්සු හොඳ වානේ යකඩ හදන්න දැනගෙන ඉඳලා තියෙනවා. ඒ ජාන පරම්පරාවල අය තාමත් මොරටුවට එනවා ඇතිනි මොරටු විශ්වවිද්‍යාලට ඔය පරම්පරාවල අය නේද? ඉතින් ඒ අය එහෙම්ම ඒ නැති වෙලා යන්නේ මැකිලා යන්නේ. ඒ හොඳ ඉංජිනේරු හොඳ නව නිර්මාණකරුවෝ මරලා දාන්න පුළුවන්නේ මල වෙඩි තියලා නෙමෙයි. ඒ කියන්නේ නැති කරලා නිකම්ම මනුස්සෙක් බවට පත් කරන්නත් පුළුවන්. කොහොමද මෙයා අවදි කරන්නේ? මෙයා මතු කරගන්නේ කොහොමද කියලා අපි කතා කරන්න ඕන. තාක්ෂණයේ වාසි අවාසි ගැන කතා කළා. දැන් Facebook එක ගත්තොත් ඒකත් නව නිර්මාණයක්. කවුරු හරි තරුණ ළමෙක් තව කීප දෙනෙක් එකතු කරගෙන කරපු එකක්. දැන් මුළු ලෝකෙම අල්ලලා ඉවරයි. දැන් මේ Facebook ග්‍රහණයට අහු වෙලා ඉවරයි මුළු ලෝකෙම. ඉතින් හරි හොඳ තැනක්නේ. හරි හොඳ දේවල් යනවා බලන්න. සුහදතාවේ වර්ධනය වෙනවා, අදහසෝමාරු වෙනවා, ආදරයේ සෙනෙහස මිත්‍රකම කාලෙකින් හම්බෙච්ච නැති යාළුවම ඒ පැත්තෙන් හරි හොඳයි. නමුත් හෝරු තක්කඩි වංචාකාරයෝ මේ සේරම මේක ඇතුලේ ඉන්නවා. ඒගොල්ලෝ ඒ පැත්තට ඒක පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ තාක්ෂණයේ මේ නව සොයා ගැනීම වල වාසිය සමහර හොරු ඉන්නවා. හරි දක්ෂයි නව නිර්මාණ කරන්න. හොර වැඩවල හොරකම් කරන්න, ඔය එක එක යන්ත්‍රවලින් සල්ලි ගන්න, ඒවා ගන්න, මේවා කරන්න, තමයි ගුවන් යාන බා ගන්නත් නොයෙක් මහ විස්මිත වැඩ කරන හොර වැඩවලට මේ ඔක්කොම හොඳ නව නිර්මාණකරුවෝ ඉන්නවා. හැබැයි හොරු තක්කඩි ත්‍රස්තවාදියෝ එහෙම අය
එහෙම තත්ත්වකුත් ලෝකේ තියෙනව නේද ජේෂ්ඨ මහාචාර්යතුමා? අනිවාර්යයෙන්ම අසන්ත මේ අපි අද කතා කරන විෂය මේ නවෝත්පාදන සමාජයක් ගැන. ඉතින් ওই නවෝත්පාදන සමාජය ගත්තාම ඔය තාක්ෂණය කොහොමද අපි ඔක අපි හරි විදිහට පාවිච්චි කරන්නේ? මෙහෙම කියවණක් තියෙනවා මේ තාක්ෂණයේ දියුණුවේ රටවල් කියලා තියෙනවා, ටෙක්නොලොජි ඉස් ගුඩ් බෑඩ් ඇන් අග්ලි. ඒක ගැන අපි කතා කරා කොහොමද ටෙක්නොලොජි එකක් හොඳට මේව කරන්නේ. ඒ වගේම එන්වයරන්මන්ටල් පරිසර ඒවා හානි වෙන විදිහට ගත්තාම ඒක හරි නැහැ. ඊට පස්සේ අග්ලි ඔය නියුක්ලිය ඔබ කිව්වා වගේ නැෂ්ටික තාක්ෂණය මේව කළා රටවල් එක යුද්ධ කළා විනාශ කිරීම, ඒ හැම පැත්තම. හැබැයි අපිට ඔය තාක්ෂණයත් එක්ක නවතින්න බෑ. අනිවාර්යයෙන්ම තාක්ෂණයත් එක්ක යන්න ඕනේ. මොකද ලෝකයේ තාක්ෂණයත් එක්ක යනවා. අපි ලංකාවක් විදිහට එතනින් ඉවරලා මෙතනින් නවත්තන්න ඕනේ කියලා යන්න බෑ. තාක්ෂණයත් එක්ක අනිවාර්යයෙන්ම යන්න ඕනේ අපි. ඒ තාක්ෂණය හරියට හරි විදිහට ප්‍රයෝජන ගන්න කොහොමද කියලා මං හිතන්නේ අපි තාක්ෂණය දියුණු කරන අපේම යුතුකම. ඉතින් මං හිතන්නේ තාක්ෂණය ඔබ කිව්වා වගේ හරි විදිහට පාවිච්චි කරපළව වැරදි විදිහට පාවිච්චි කරපළව. ඕක තාක්ෂණය නිර්මාණය කරගෙන ඉන්නකොට අපි ඒක හරියට පාවිච්චි කරන්න ඕන. ඒ විදිහට ඒ නීති පද්ධතියක් එහෙම එන්න ඕනේ. මං හිතන්නේ විශේෂයෙන්ම තාක්ෂණ සමාජයක් ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපි මේ ලංකාව කොහොමද අපි තාක්ෂණය නවෝත්පාදන සමාජයක් විදිහට බිහි කරන්න කියලා. මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි හසන්ත. අපි ආදි කාලේ අපි ඔබ කිව්වා වගේ අපේ තිබුණ සෑහෙන වාරි තාක්ෂණයේ හැම්පැත්තම සීගිරියේ ඒවා ඔක්කොම තාක්ෂණයේ තිබුණා. මේක ඇත්තටම සංස්කෘතියම වෙනස් වෙන්න ඕන දෙයක්. ඒක වෙමින් පවතිනවා. හැබැයි ඒකට කාලය අවශ්‍ය වෙනවා. ඒක ඇත්තටම ඔබ කිව්වා වගේ කොහොමද අර අපි මේ නවෝත්පාදනය කියන හැඟීම අපි කොහොමද ඒක මරලා දාන්නේ. ඉතින් මං හිතන්නේ අපේ ලංකාව අපේ ඉගෙනීම ශාස්ත්‍රය ගත්තහම මං හිතන්නේ ඉස්කෝලේ ඉඳලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා දෙමෝපියන්ගේ ගුරුවරුන්ගේ ආකල්පමය වෙනසකුත් එක්ක මේ හැම සංස්කෘතියක්ම දිගටම දිගට වෙනස් වෙන්න ඕනේ. ඒකත් එක්කම හැම පැත්තෙම එකට සහයෝගයක් දෙන්න ඕන, පද්ධතියක් ඇති වෙන්න ඕනේ, රජයෙනුත් ඒකට සහයෝගයක් දෙන්න ඕන. දැන් අපි කිව්වා වගේ අර තාක්ෂණයෙන් කොහොමද අපි ආර්ථිකය ගොඩනගන්නේ කියලා උදාහරණයක් විදිහට අපි කොරියාව ගමු. කොරියාව අර පුංචි තාක්ෂණයේ නිපදවන පුජ්‍යලය අපි SME අපි මේ තාක්ෂණය ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රනර්ස් එහෙම ගත්තහම අපි ඒ තාක්ෂණයට ආණ්ඩුවෙන් සහයෝගයක් දෙනවා. සහයෝගයක් දීලා ඒගොල්ල ආරක්ෂා කරනවා. ආරක්ෂා කරනවා යම් කිසි මට්ටමකට එනකම්. එතනින් පස්සේ රටට ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඕන නම් රටෙන් එහාට යන්න ඕනේ. පිට රටකට විකුණන්න ඕනේ. එවැනි දෙයක් කරන්න ඒ රට ඒ කොරියාව කියන රට ඇත්තටම ගොඩක් සහයෝගය දෙනවා ඔය නවෝත්පාදනයේ දියුණු කරමින් එවැනි ව්‍යවසායකත්වයේ දියුණු කරමින් එන කට්ටියට. එක්තරා මට්ටකට ආවට පස්සේ සහයෝගය නැති කළ දැන් ඕගොල්ලන් ලෝකයේත් එක ජය ගන්න ඕනේ. ලෝකයේත් එක යන්න ඕනේ. එහෙම යනවා නම් ඒ යන ඒ දක්ෂතාවයේ තියෙන කම්පැනිස් වලට සහයෝගය දෙනවා. ඔබ ගත්තොත් එහෙම Samsung ආයතන එවැනි ආයතනයක්. ඒ කොරියාවේ වැනි ආයතන දී මේව කරගෙන ගිහිල්ලා ගිහිල්ලා එක්තරා මට්ටකට ආවම කියනවා ඒ වගේ ලොකු එක දෙකක් තියෙන උන එතනින් එහාට මුළු ලෝකෙම ජය ගන්නවා. ඉතින් අර ওই තාක්ෂණත් එක්කම ඔබ කතා කරා Facebook එකේ. දැන් අපි ඉස්සර නම් ওই තාක්ෂණය කියනකොට ওই තාක්ෂණය හදාගෙනකොට අපි කිව්වා මේකට සල්ලි ඕන. මේකට සල්ලි මුදල් වියදම් කරන්න ඕනේ මේ තාක්ෂණය හදන්න කියලා. මම හිතන ඔබ කිව්ව උදාහරණය ඒකට කදිම අදහසක්, කදිම උදාහරණයක්. නමුත් අපිට ගොඩක් සල්ලි අවශ්‍ය නැහැ. අවශ්‍ය මොලේ. අපිට මොලේ තියෙනවා නම් මං හිතන්නේ එවැනි දෙයකින් අපිට සෑහෙන ලොකු ආර්ථික දියුණුවක් කරන්න පුළුවන්. ඔය Facebook එක හදපු Mark Zuckerberg කියන ළමයා ඒ තමන්ගේ මොලෙන් තමයි ඒ අපි තාක්ෂණය දියුණු කළා එවැනි සේවයක් දෙන්න Facebook සේවයක් හදලා තියෙන්නේ. ඉතින් බලන්නේ ඒක නිසා ඒ සේවය නිසා දැන් ඒ Facebook කියන කම්පැනි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 500ක් විතර. දැන් ඒ Mark Zuckerberg කියන පුද්ගලයාට විතරක් තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 70ක් විතර වත්කම. විතර අපේ ලංකාවේ ආර්ථිකය ගත්තම ඇමරිකානු ඩොලර් බිලියන 80 ගණක් විතර තියෙන්නේ. ඉතින් බලන්න එක කම්පැනියකට මේ මොලේ පාවිච්චි කළා. විශාල ධනයක් නැතුව මේ මොලේ පාවිච්චි කළා හදපු මේ කම්පැනි එකට කොච්චර ආර්ථික දියුණුවක් කරන්න පුළුවන්ද? ඔබ කියවගේ අපේ ලංකාවේ ඉන්නව දක්ෂවරු, දක්ෂයෝ ඉන්නව ගොඩක්. ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඔයනි නිර්මාණ යොදලා අපේ ලංකාවට එවැනි තාක්ෂණයක් එවැනි සේවයක් තමන්ගේ මොලේ පාවිච්චි කළ දැනුම් තාක්ෂණයෙන්
අපිට කරන්න පුළුවන් මං හිතන්නේ ලංකා මාත්‍රික විදියට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ එවැනි දේවල් කරන්නේ සංස්කෘතියක් ඇති කරන්න ඕන, පරිසරයක් ඇති කරන්න ඕන. එවැනි පුජ්‍යලෙ ඉන්නව නම් ඒකට අවශ්‍ය ධෛර්යය දෙන්න ඕන, පහසුකම් දෙන්න ඕන. එහෙම දුන්නොත් එහෙම අපිට ගොඩක් සල්ලි අවශ්‍ය නැහැ මේ ආර්ථිකය දියුණු කරන්න. ඒ වගේ අපේ දරුණු තාක්ෂණය මගින් ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕන. අතන මේ ලංකාවේ අපි නවෝත්පාදන සමාජයක් ගැන කතා කරනකොට ඒ නවෝත්පාදන සමාජයේ සංස්කෘතියක් ඇති කරන්න ඕනේ. ඒ සංස්කෘතිය පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලයේ ඉඳලා දෙමෝපියන්ගේ ගුරුවරු හැම කෙනෙක්ම රජය ඒවට සම්බන්ධ ආයතන ඔක්කොම එක්ක තලේ සංස්කෘතිය හදන්න ඕනේ. එහෙම නැත්නම් අර කිව්වා වගේ අතර හැමතැනම මග නවතිනවා. ඒ අතරම අපි හැමෝම එකතු වෙලා එකතු වෙන්න ඕනේ. කොහේවත් ඒ දක්ෂ කෙනෙක් මග නවතින්නේ නැතුව අත දෙන්න මොන හරි ක්‍රමයක් තියනවද? එතනින් එහාට ඇදලා ඒ පාලමෙන් එහා පැත්තට දාන්න ක්‍රමයක් තියනවද? අපි අතර මේ සංස්කෘතිය හැදුවොත් එහෙම ඔකට ඉංග්‍රීසියෙන් කියනවා National Innovation Ecosystem කියලා. ඒ කියන්නේ තාක්ෂණයේ අලුත් දේවල් සොයා ගැනීමට එන සංස්කෘතියක් පරිසරයක් හැදීම. ඒ පරිසරය හදන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා. ජාතික විද්‍යා පදනමට වගකීමක් තියෙනවා. ඒක ඇත්තටම අපි කරන ක්‍රියාමාර්ග වලින් සෑහෙන අත දීමක් කරනවා ජාතික විද්‍යා පදනමේ. හැම විශ්වවිද්‍යාලයකටම වගකීමක් තියෙනවා. ඒක තියෙන අනිත් හැම ආයතනයකටම වගකීමක් තියෙනවා. ඒ හැම දෙයක්ම එකතු වෙලා අපිට ඒ සංස්කෘතිය හදන්න පුළුවන් නම් මං හිතර එතනින් එහාට අපිට පුළුවන් නවෝත්පාදන සමාජයක් බිහි කරන්න. හිමින් යන ගමනක්. හැබැයි ඒක ඉක්මන් කරන්න පුළුවන් අපි ඔක්කොම එකතු වෙලා මේ හැම ආයතනම එකට එකට සම්බන්ධ වෙලා බොකිව වගේ අර ආණ්ඩුවේ විශ්වවිද්‍යාලත් එක්ක පුජ්‍යලික ආයතනේ, ඒ වගේම පුජ්‍යලික ආයතනත් එක්ක පර්යේෂණ ආයතනේ, ඒවත් එක්ක රජය, ඒ වගේම රජයේ ප්‍රතිපත්ති, ඒවට සම්බන්ධ වෙලා තියෙන අනිකුත් ආයතන මේ ඔක්කොම එකට එකතු වෙලා අපි I2I හැම කෙනාම අලයින් වෙලා එක පෙළක් ගැසුනොත් මං හිතන්නේ මේ නවෝත්පාදන ආර්ථිකය, නවෝත්පාදන සමාජය අපිට සෑහෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මං හිතන්නේ මට දෙන්න පුළුවන් පණිවිඩය එකයි අපි ඔක්කොම එකතු වෙලා වැඩි සමාජයක් දක්වා වැඩ කරමු. මහාචාර්යතුමෝ. ඔව් හසන්තෙන් ඇත්තටම මං හිතන්නේ සමාජය තුළ නවෝත්පාදනය ගැන හඬක් නැගෙන්න ඕනේ. ඉතින් ඒ නවෝත්පාදන සමාජ හරි වැදගත්. හැබැයි අපිට ජාතික මට්ටමින් අපිට නවෝත්පාදන රාමුවක් හරියට තියනවාද කියන එක මං හිතන්නේ අපි ඔක්කොටම ප්‍රශ්නාර්ථයි. ඒ රාමුව අපි හරියට ඇති කරගත්තේ නැත්නම් අපි කොච්චර පොඩි පොඩි සමාජ හැදුවත් ඒව නව නිපයුම් වලින් ඉවර වෙනවා මිසක් ඒක නවෝත්පාදනයකට යන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට අපේ ඔය බුද්ධිමය දීපල ගැන අපිට බුද්ධිමය දීපල අපේ පර්යේෂණ වලින් ඇත්තටම එනවා එළියට. ඒ වුණාට ඒක ආරක්ෂා කරගෙන ඒකෙන් නිසි ප්‍රයෝජන ගන්න පුළුවන් හොඳ රාමුවක් දැන් තමයි අපේ හැදීගෙන එන්නේ මේ රටේ. තාමත් ඒක හොඳටම විස්තරවම තියෙනවායි කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒ වගේම අපිට ඒ නවෝත්පාදනය කියන එක මං කියුවේ හරිම සංකීර්ණ දෙයක්. ඒකෙන් ඊට පස්සේ අපිට වෙළඳපොළකට යන්න ඕනේ, ඒ වෙළඳපොළ අඳුනා ගන්න ඕනේ, ඒ වෙළඳපොළ විමර්ශනය කරන්න ඕනේ, මොකද්ද අපිට තියෙන අවස්ථාව මේක කියලා හොයා ගන්න. ඒක ලොකු ක්‍රියාවලියක් මේකට අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිකම් අර සමාජයක් ගොඩනැගුවයි කියලා පාසලක මං හිතන්නේ ඒ වගේ ලොකු කාර්යයක් එකපාරටම වෙයි කියලා හිතන්න බෑ. ඒ වුණාට ඒ සංස්කෘතිය, ඒ මනස එතනින් හදන්න පුළුවන් අපිට. හැබැයි අර මං හිතන්නේ මේ මගේ අන්තිමට මං කියන්න කැමති මේ මහත ඔක්කොම කිව්වා වගේ අපිට අවශ්‍ය වෙන්නේ මෙතන අපේ රටේ අවාසනාව. දැන් ඇමරිකාවේ එහෙම ඒ නවෝත්පාදන සංස්කෘතිය තියෙනවා. දැන් කොරියා වගේ රටවලත් ඔක ඇති වෙලා තියෙනවා. මේ රටේ තාම ඒක නැහැ. ඉතින් අපිට යම් කිසි විදිහකට කෘතිමව හරි මේක දැන් හදන්න වෙලා තියෙනවා. ඒක හැබැයි කරන්න නම් අපිට රාජ්‍යංශයත් පුද්ගලික අංශයත් හැමෝම අපේ සමාජයත් එකතු වෙන්න ඕනේ. ඒකට මනා සම්බන්ධීකරණයක් අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධීකරණ රාමුවක් නැතුව අපිට කෘතිමව ওই නවෝත්පාදන රාමුව හදාගන්න එක අමාරුයි. මං හිතන්නේ ඒක වැදගත්. මෙතුමා කොස්ටි ආයතනය ගැන සඳහන් කරා. මං හිතන්නේ අපේ ඔය ග්‍රැෆීන්
ප්‍රෝග්‍රෑම් එකත් ඇත්තටම පටන් ගත්තේ කොස්ටි එකෙන් මිනිරම් මොකද ඒ වගේ එහෙම අපි ඒ අවස්ථාව දැකලා ඒකට වැඩ කරන්නේ නැත්නම් ඒක වැඩක් නෑ දැන් කොස්ටි ආයතනෙන් ඒ වගේව වෙනවා දැන් මේ ඩ්‍රෝන් ආයතන ඩ්‍රෝන් තාක්ෂණයටත් කොස්ටි ආයතනෙන් ගොක් සෑහෙන උදව්පකාර වුණා දැන් ජෛව තාක්ෂණ ආයතනය හදන්නත් කොස්ටි ආයතනෙන් ලොකු මං හිතන්නේ මෙහෙවරක් එතනදී වෙනවා ඉතින් මං හිතන්නේ මේවා අපිට අවශ්‍යයි මේ සම්බන්ධකරණය තමයි වැදගත් වෙන්නේ මොකද අපි තනින් තන පොඩ පොඩ කර කර ඉඳලා හරියන්නේ අපි ඒක මනාව සම්බන්ධකරණය කරලා නිසි සම්පත්තෙන්ට ලබා දීලා රාජ්‍යනුත් පුද්ගලිකාංශනුත් හැම විතරක් නෙමෙයි අපිට ජාත්‍යන්තර සහයෝගයක් මෙතනට අවශ්‍ය වෙනවා මේ ඔක්කොම අරගෙන මම හිතන්නේ අපි හරියට ක්‍රියා කරමින් නවෝත්පාදනයෙන් අපිට ලෝ ජය ගන්න එක මහ ප්‍රශ්නයක් නෙමෙයි ඒ වගේම මේ භූමියේම ඉපදිලා ලෝකයට ගිහිල්ලා ලෝකේ ජයගත් විද්‍යාඥයෝ ඉන්නවා මේ අපේ රටේ ඉගෙනගෙන නවනි පැයුම් කරලා දැන් අර පොඩි කාලේ බන්දුල විජේරත්න මහත්තයරි කියලා තියෙන ගැජට් මෑන් කියලා ගාල්ලේ මහින්ද ඉගෙන ගන්න කාලේ බන්දුල විජේ මහාචාර්ය බන්දුල විජේරත්න අර ඇන්ජියෝප්ලාස්ටික් කැතීට්‍රය ඇතුළු නවනි පැයුම් රැසක් කරලා අටපට්ටමේ දොරමඩලාවට එතුමා සහභාගී වෙයි. දැන් ඒතර ආචාර්ය ස්ටෙන්ට්. ඔව් ස්ටෙන්ට් හදලා ඒ නොයෙක් හෘද සත්කම් සඳහා අවශ්‍ය උපකරණ කීපයක් හදලා පේටන් බලපත්‍ර තියෙන එතුමාට. ඒතර ආචාර්ය සරත් ගුණපාල NASA ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ මහාචාර්ය ප්‍රීති ගුණරත්න ගැන සඳහන් කළා. හුස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරිය කැරෙන මානව ජාන වැල සම්පූර්ණයෙන්ම අනාවරණය කරගත්තේ පර්යේෂණ කණ්ඩායමේ සමාජිකාව මහාචාර්ය ප්‍රීති ගුණරත්න. ඒ වගේ තවත් අය ඉන්න මම මේ දොරමඩලාවටත් කැඳෙව්වා ඔය වැඩි දෙනෙක් තවත් ඉන්නවා. තව අප්‍රකට විදිහට සමාජ හරි කනගාටුවකින් ඉන්නේ. මේ අපේ රටට මගේ මව්බිමට මගෙන් මොකක් හරි වෙන්න තියෙනවද කියලා හොය හොය හිත හිත ඉන්නවා. ඒ අයව ගෙන්න ගන්නේ නැහැ සමාජ හරි සම්බන්ධීකරණ වැඩපිළිලක් නැහැ. රටක් හැටියට අපි දුප්පත් රටක් නෙවෙයි. මානව සම්පත පැත්තෙන් ගත්තත් දැන් කණිජ සම්පත් ගැන ඔබ කතා කළා. ස්වභාවික සම්පත් මේ තිතන තරම් දුප්පත් නැහැ මේක. මේක කළමනාකරණයේ සම්බන්ධීකරණයේ ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒකට තමයි නවෝත්පාදන සමාජය කියන සංකල්පය වැදගත් වෙන්නේ මහාචාර්යතුමා. ඔව් මම හිතන්නේ මේ ගමන යනකොට අපි එක එක අංශ වලින් මේක මේ ප්‍රශ්නය විසඳන්නට ඕනේ කියන මගේ අදහස එකක් තමයි දැන් අපි තුමු දකුණු කොරියාව දියුණු වෙන්නේ යම්කිසි විශේෂ නගර කීපයක් මුල් කරගෙන ඒ නගරවල තියෙන විශේෂ විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන කීපයක් මුල් කරගෙන එතනින් එහාට ගියාම සමහරවිට රට එතරම් දියුණු නැති වෙන්න පුළුවන් ඒ වගේ ලංකාව ගත්තත් ලංකාවේ විශාලම ඉංජිනේරු පීඨය තියෙන මොරටු විශ්වවිද්‍යාලයට විශේෂ වගකීමක් තියෙනවා ඒක නිසා මේකේ පෙරගමනක් යන්නේ. ඇත්තටම ලොකු වෙනස්කම් රාශියක් සිදු වුණා මොරටු විශ්වවිද්‍යාලයේ පහුගිය දශකය තුල විශේෂයෙන්ම එවකට උපකුලපති වෙලා හිටපු මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහත්මයා කාලේ ගත්තු විශේෂ තීරණ කීපයක් සහයව ක්‍රියාත්මක කිරීම නිසා අද එතන නිර්මාණකරණය සඳහා හොඳ සුදුසු වාතාවරණයක් අද තිබෙනවා. විශේෂයෙන්ම අද විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර පාවිච්චි කරන්න පුළුවන් ආචාර්ය මණ්ඩලයේ සහ ළමයින්ට විවිධ පරීක්ෂණ කරන්න මේ තමාගේ උපාධි වැඩසටහනින් බාහිරව වුණත් විශේෂයෙන්ම විද්‍යාගාර පාවිච්චි නොකරන රාත්‍රී කාලයේදී සතියන්තේ අපිට පුළුවන් ආචාර්ය මණ්ඩලයට ළමයින්ට තමන්ගේ වෙනම ව්‍යාපෘතියක් කරන්න. ඒක රටක් කියන්න අවශ්‍යත් නැහැ. කරලා ඒ ව්‍යාපෘති සාර්ථක වුණොත් සෙමෙස්ටර් 5 6 විතර ඒ කියන්නේ උපාධි අරගෙන යන්න ටිකකට කලින් කියන්න පුළුවන් අපි මේ පරීක්ෂණය කරා මේක සාර්ථකයි කියලා. ඒකට ලකුණු ගන්නත් පුළුවන්. දැන් අපි ඒ වගේ අලුත්ම ක්‍රම අත්හදා බලාගෙන යනවා මොරටු විශ්වවිද්‍යාලය. ඒ වගේම යම්කිසි ව්‍යාපෘතියක අවසානයේදී හොඳ ප්‍රොඩක්ට් එකක් ආවොත් ප්‍රොටෝටයිප් එකක් ආවොත් අපි විශ්වවිද්‍යාලයේ සපෝට් කරනවා කම්පනියක් ස්ටාර්ට්අප් එකක් හදන්න. ඒකට අවශ්‍ය කරන සියලුම ලීගල් සපෝට් එක හැම දෙයක්ම දෙනවා. කම්පනිය විශ්වවිද්‍යාලය තුල අවුරුදු දෙකක් තියාගන්නත් ඉඩ දෙනවා. ඊට පස්සේ අවුරුදු දෙක ඇතුළත කම්පනි සාර්ථක වුණාට පස්සේ එළියට යන්නට ඕනේ. ඒ සියලුම ඒ ක්‍රමවේදය මහාචාර්ය ආනන්ද යවර්ධනගේ කාලේ ඇති කරපු දේවල්. අපිට හිතන්න පුළුවන් ඒ ක්‍රමවේදය අනුව ඉස්සරහට අපි ගියොත් මේක වෙනස් නොකර අපිට මේ පවතින තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. දැන් අද උදේ
මම ටිකක් පුදුමයට පත් වුණා. ඩ්‍රෝන ගැන පරීක්ෂණ මෙච්චර කාලයක් කරලා සිසුන් හතර දෙනෙක් මාව හම්බුවෙන් ඇවිල්ලා කියනවා, සර් අපිට හදන්න ඕනේ කිලෝමීටර් 20ක් උඩට ගිහිල්ලා පැය 20ක් විතර හව කරගෙන ඉන්න පුළුවන් ඩ්‍රෝනයක්. ඉතින් මම හිතුවේ නෑ ළමයිගෙන්, දැන් මම කියපු දෙයක් නෙමෙයි මේ, ළමයිනේ ඇවිල්ලා මගෙන් අහනවා සර්ට පුළුවන්ද සුපර්වයිස් කරන්න ප්‍රොජෙක්ට් එක. ඉතින් මම පුදුම වුණා, මේ ළමයි මේ කොච්චර බාර දුරකාරයද මේ අත ගහන්න යන්නේ. නමුත් එතන අපිට පේනවා අර මේ අර කළු වලාකුළුවේ රිදී රේඛාවක් වගේ කියන්න පුළුවන්. ඒ ළමයි ඒ පැත්තට නැඹුරුව තියනවා දැන්. ඒ නැඹුරුව මීට මෑත කාලේ තිබුණේ නැහැ. දැන් අද ඒක තියෙනවා. ඒ ප්‍රවණතාවය හොඳයි. දැන් මේක තමයි වෙන්න තෝනේ. ළමයි ඉස්සරහට ඇවිල්ලා බය නැතුව අර සරල ලේසි ප්‍රොජෙක්ට්ස් කරලා යන්තම් පාස් වෙන්නේ නැතුව ෆේල් වෙන්න හරි මම මේ චැලෙන්ජ් එක ගන්නවා, මේ අභියෝගය ගන්නවා කියලා බාර අරගෙන ඒක කරන්න ඉදිරියට එන්නේ. ඉතින් මම හරිම සන්තෝෂයි මේ වෙච්ච දේ. අපිට ප්‍රතිඵල දැන් පෙනිපෙනි තියෙනවා. අනිත් එක මේ සමාජයම නව නිපැයුම් වලට යොමු කරනවායි කියන එක අර පාසල් වල තියෙන සමාජ මට්ටමින් යන එක හරි. නමුත් මම හිතන්නේ මේක මේ මේ මුළු ජනගහණයටම එන්නත් කරන්න ඕන වගේ දෙයක් කියලා. ඒකට දැන් අපි මේ දවස්වල කරගෙන යනවා මේ කුඩා රොබෝ යන්ත්‍රයක් හදන්න. රුපියල් 1000කට 1500කට විතර ගන්න පුළුවන්. හැම අම්මෙකුටම තාත්ත කෙනෙකුටම මේ මේ පොඩි රොබෝ යන්ත්‍රය ළමයාට ගිහින් දෙන්න පුළුවන්. මේ සෙල්ලම් බඩුවක් වගේ කියලා හිතන්නත් පුළුවන්. නමුත් ඒක ඊට වඩා දෙයක් එතන තියෙනවා. ඒක දැන් හැම ළමයකටම කම්පියුටරයක් පාවිච්චි කරන්න හැම කෙනෙක්ම කැමති. දෙමව්පියෝ එක බාධා කරන්නේත් නැහැ. මේක කම්පියුටරයට සම්බන්ධ කරලා මේකේ තියෙන සංවේදක ප්‍රෝග්‍රෑම් කරන්න. ඒතකොට ප්‍රෝග්‍රෑමින් පොඩ්ඩක් ඉගෙන ගන්නවා. එතකොට භෞතික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව තේ ළමයාගේ මනසට ඉබේම යනවා. මේ පොතෙන් උගන්වනවා නෙමෙයි. මේක කරනකොට ඉබේම යනවා. ඒතකොට එයා දන්නවා මේක කරොත් මේක වෙනවා, මේක කරොත් මේක වෙනවා කියලා. ලොකු දැනුමක් එක මොහොතකින් එයාගේ මනසට යනවා. දැන් ඕක තමයි අපි අවුරුදු ගාණක් තිස්සේ ඉස්කෝලේ බෝඩ් එකේ මේ උගන්වන්න උත්සාහ කරන දේ. ඉතින් එහෙම ටෝයියක් ටෝය කියනත් බෑ, ඇඩ්වාන්ස් ටෝය කියලා කියමු. පොඩි රොබෝ ටෝය එකක් හදලා මේක අපේ මුළු සමාජයට මේක විහිදිලා යන විදියට ඉදිරිපත් කරන්න. දැන් එතකට අපිට පුළුවන් මේ ළමයි මේක දැනගත්තම සමානලට ඒ ළමයි ගෙදර මේ ස්වයංක්‍රීයව ඇරෙන වෙහෙන දොරක් හදයි. ස්වයංක්‍රීයව ඕන් ඕෆ් වෙන වතුර මෝටරේට ගැජට් එකක් හදයි. ඊට පස්සේ එයා කන්ඩිෂන් එක ඕන වෙලාවට ඕෆ් වෙන්න ඕන් වෙන්න හදලා ශක්තිය ඉතුරු කරගනි. ඔන්න ඕක තමයි වෙන්න ඕනේ. එතකොට ඒ අතරතුර ඔය කියන මාක් සකබර්ග්, ස්පීල්බර්ග් වගේ කෙනෙක් එක එක ක්ෂේත්‍රවල මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ පරිසරය හදලා පොඩ්ඩ බලාගෙන ඉන්න කවුද මෙතනින් උඩට එන්නේ කියලා. ඒක තමයි ලෝකයේ අනිත් දියුණු රටවල වෙලා තියෙන්නේ. අපිටත් වෙන ගමනක් නැහැ මේ ඒ ගමනෙම යා යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඔව්, සමහර දේවල් නව සොයා ගැනීම. සමහර දේවල් නව සොයා ගැනීම නෙවෙයි, අර්ධයක් නව සොයා ගැනීම. ඉතුරු ටික එකලස් කරලා මූට්ටු කරලා හදා ගන්නවා. ඔය සමහර ළමයි හදන ඒවා ඇත්තටම අර ඔබ කිව්වා වගේ ඒ නව සොයා ගැනීම නව නිපැයීම. හැබැයි ඒවත් හරි වැදගත්. ඒ වැඩි දියුණු කිරීම. දැන් වාහන හදනවා. පාසල් දරුවෝ ලංකාවේ දැන් පාසල් කීපයක ඉතා හොඳට වාහන හදලා දෙන. ඇත්තටම පාරට දාන්න සුසුස තරමේ වාහන අපේ පාසල් ගන්න ගුවන් යාන දුරස්ථ පාලකවලින් ක්‍රියා කරන ඒවා. ඉතින් ඉතා දියුණු මේ ලොකුම දේවල් කියලා සමහරු කියන එකක් නෑ. හැබැයි උත්සාහයන් බලන්නකො, ගුවන් යානයක් උඩ යවල ඒක හොඳ ප්‍රවණතාවයක් අද පාසල් වල තියෙනවා. ඒකේ වැදගත්කම තියෙන්නේ ඒ හිතන්න පටන් ගන්න ක්‍රමයේ විතරයි. ඒ ගුවන් යානයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන ඉඩ තියෙනවා පාසල් යන ළමයෙක් හදපු. නමුත් ඒ ළමයා ඒකට යොමු වෙලා ඒ තමන් ඒ සුව කැමැත්තෙන් ඒකට යොමු වීම කියන ඒ ක්‍රියාවලිය තව අවුරුදු 20කට පස්සේ බිහිවන නිර්මාණකරුවෙක්ව එදාම පෙන්නනවා. එතනයි ඒකේ තියෙන වැදගත්කම. ඉතින් අපිට ඉස්කෝලේ යන ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඉස්කෝලෙන් අයින් වෙන වෙලාවේදී ව්‍යවසායකයෙක් වෙන විදිය නිර්මාණයක් කරගෙන ඇවිල්ලා මාකට් එකට දාන්න. තව අවුරුදු 20ක් ඉස්සරහදී ඉතාමත් ප්‍රබල වෙනසක් රට කරන්න පුළුවන් නිර්මාණකරුවෙක්ගේ පළවෙනි ඒ ආරම්භය ඔය වගේ දෙයකින් වෙන්න පුළුවන්. අන්න ඒ ආරම්භයේ මැද්දෙදි කැඩෙන්න නැති වෙන්න බලාගන්න එක තමයි අපිට කළ යුතු ලොකුම දේ. අපේ යාව එතෙන්ට ගෙනියන්න පහසුකම් හදලා දෙන්න ඕනේ. ඒක තමයි සම්බන්ධීකරණය. ඒක ඔක්කොම තියෙන හැම දෙයක්ම කරන්න ඕනේ. එතෙනින් ගෙනියන්න පුළුවන් නම් එයා එතෙනින් ගොඩ වෙනවා. නව නිපැයුම් තමයි ඉතා වැදගත්. ඊට එහා